අයිබෝන් කියලා පිළිගන්නවා ආදරණීය YouTube අහලුවනේ යෙහෙලියනේ සියලු දෙනාම සාහිත්‍ය මාසෙදී තවත් වීඩියෝ එකක් අරගෙනයි මම අද දවසේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පොත සාමාන්‍යයෙන් කතාවේ කවර දැක්කොත් එහෙම නම දැක්කොත් එහෙම හිතෙන්න පුළුවන් සාමාන්‍යයෙන් කුඩා ළමුන්ට ලියපු පොතක් කියලා. නමුත් එහෙම නෙවෙයි. මේ කෘතිය කියවලා ඕගොල්ලන්ට මේ කෘතිය කියවගෙන යද්දී ඕගොල්ලන්ට දැනෙච්ච දේවල් එක්ක මම බලාපොරොත්තු වෙනවා සමහර විට ඔයගොල්ලන්ගේ අදහස වෙනස් වෙන්න පුළුවන් කියලා. මට නම් ඇත්තටම කිව්වොත් එම වයස් සීමාවක් කියන්නට බෑ. පුළුල් පරාසයකට විහිදෙච්ච කෘතියක් විදිහටයි මේ කෘතිය දක්වන්න පුළුවන්. අපි ඉක්මනට මෙහම මොකද්ද මේ කෘතිය කියලා හොයලා බලන්නට. හරි ආදරණීය අද දවසේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන මෙන්න මේ කෘතිය පිළිබඳවයි. කචකච සිමෝනා විභාග භූතය කියන කෘතිය කුරුටු පොතක් විදියට සඳු උත්පලාවි ලේඛිකාවගේ කෘතියක්. මේ කවරේ සහ පොත දැක්කම ප්‍රමාණයත් එක්ක හිතෙන්න පුළුවන් අර මම කියපු විදියටම කුඩා ළමුන් අල්ලලාගෙන ලියවිච්ච කෘතියක් කියලා. නමුත් මම මේ කෘතිය කියවලා අවසන් කරද්දී ඇත්තටම කිව්වොත් එම් මේ කතාවේ අන්තිමට එනකොට මට වචනවලින් කියන්නට බැරි ආපස්සට යාම ජීවිතේ සිද්ධ වුණා. කවදාකවත් ජීවිතේ සිද්ධ කරන්න බැරි නමුත් යන්න ආස අතීතයක් අපි හැමෝටම තියෙනවා. ඉතින් මේ අතීතය තුල ළමා කාලයට එහෙමත් නැත්නම් ඒ අතීතය තුල අපි ගිය ජීවත් වෙච්ච පාසල් අවධියට ඒ කාලේ තිබුණු ඒ අමුතු නිදහස අනේ දෙයනේ මේ වෙනකොට අද වෙනකොට අපේ ළමයිට තියෙනවද අපෙන් අපිට දකින්න පුළුවන් මේ සමාජය තුලේ තරංකාරී පරිසරයත් එක්ක මේ ළමයිට මේ වගේ පරිසරයක් තිබෙනවද කියන හැඟීමක් එක්ක මට ලොකු තිගැස්මක් ඇති වුණා. මන් දන්නා මේ නාලිකාව බලාගෙන ඉන්නවා මගේ ආදරණීය දෙමෝපියන් බලාගෙන ඇති. ඉතින් මටත් ඉල්ලන්න තියෙන්නේ මමත් ගුරුවරයෙක් විදියට මට දකින්න ලැබෙන දේවල් ඉතාමත් සෝචනීයයි. හේතුව ළමෙක් සාහිත්‍ය කෘතියක් රසවින්දනය කිරීම කියන එක බලෙන්වත් කරගන්නට බැරි සමාජ වටපිටාවක් දැන් තියෙන්නේ. හේතුව ඔවුන්ට ජංගම දුරකථනයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔවුන්ට වෙනත් රූපවාහිනී වැඩසටහනක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මාධ්‍යයක් වෙන්න පුළුවන්. ඔවුන් ප්‍රබල ලෙස ඒකට ග්‍රහණය වෙලා තියෙනවා. චින්තනය සම්පූර්ණයෙන්ම මොට වෙලා තියෙනවා. ඒක තමයි ඇත්තම කතාව. ළමයට හිතලා කතාවක් කියන්න කිව්වොත් හිතලා සින්දුවක් කියන්න කිව්වොත් චිත්‍රයක් අඳින්න කිව්වොත් ඒ එතන කොයිතරම් හිරසක් තියෙනවද කියන එක මම මේ කියන දේ ඔයගොල්ලන්ගේ ආදරණීය දෙමෝපියෝ බලන් ඇති, ඒ වගේම වැඩිහිටියෝ බලන් ඇති, ඔයගලන්ට තේරෙනවා ඇති මම මේ කියන්න උත්සාහ කරන දේ. ඉතින් ඇත්තටම අපේ කුඩා කාලය තුල ඒ ජීවත් වෙච්ච පරිසරය මෙන්න මේ කතාව කියවගෙන යනකොට මට නැවත මතක් වුණා අනේ දෙයනේ අපේ ළමයිට මොන හරි කරලා ඒ පරිසරයක් හදන්න පුළුවන්ද? ඒ ප්‍රශ්නාර්ථයේ කුතුහලය මට ඇත්තටම ආව වර්තමානයේ තියෙන කර්කශ බවත් එක්ක තරංකාරීත් බවත් එක්ක වෙලාවක් නැතිකමත් එක්ක ළමයිට පුළුවන් කමක් තිබේවිද ඒ අර අපි ජීවත් වෙච්ච සුන්දර පරිසරය තුල නැවත ජීවත් වෙන්නට? සෙල්ලම් ගයක් හදලා අපි ජීවත් වෙලා තිබුණු ඒ සුන්දර බව එහෙම නැත්නම් අර ළඟපාත තියෙන සෙල්ලම් බඩු ටිකකට අපි නම් දීලා පණ දීලා කතා කරලා අපේ වටේට තියාගෙන මාස ගණන් ඒ තුල ජීවත් වෙච්ච හැටි එහෙමත් නැත්නම් මේ කතාවේ සඳහන් වෙන විදිහටම අර විවිධ අසල්වාසීන් සමග මිත්‍රශීලීව ළඟපාත ඉන්න යහළු එහෙලියන් එක්ක මිත්‍රශීලීව කල්ගත කරපු සෙල්ලම් කරපු අතීතය අපිට පුළුවන් වෙයිද නැවත ලබා දෙන්නට? මේක තමයි ඇත්තටම සෝචනීය தත්ත්වය. ආදරණීය අම්මේ තාත්තේ, ආදරණීය වැඩිහිටියනි, ආදරණීය අක්කේ අයියේ, මේ අපිටින් පස්සේ එන කාලේ ළමයින්ට මේ වගේ පොතක් පතක් කියවන්න තවත් කාලයක් ලැබෙයිද කියන ගැටලුව කනගාටුව මා සතුවක් තියෙනවා. විශේෂයෙන්ම කිව්වොත් මේ කෘතිය කියවගෙන යද්දී මේ ඇත්තට මට මතක් වුණේ සිවිල් වෙත්තසිංහ නැන්දගේ කුඩා කාලයේ අපි කියවපු සිතුවන් ටික. මට පෙන්වන්නට අවසර සඳ උත්පලාවි ලේඛිකාව ඉතාමත් අපූර්වට ඒ සිතුවන් ටිකක් නිර්මාණය කරලා තිනවා. මම හිතන්නේ ඇයගේම නිර්මාණයක් වෙන්න ඕනේ. වැරදි කරමු. කතාව චිත්‍ර පිටකවර නිර්මාණයේ පිටුසැකසුම සඳ උත්පලාවි. හරි, එහෙනම් ඇයගේම සිතුවම් තමයි මේ නිර්මාණය වෙන්නේ. බලමු අපේ කැමරාවට පෙනේ කියලා හිතනවා. ඉතින් මේ කතාවේ පළවෙනි පිටුවේම සඳහන් කරලා තියෙන අප අතරින් විය වූ ප්‍රවීණ ලේඛිකාවක් හා චිත්‍ර ශිල්පියක් කරන සිවිල් වෙත්තසිංහ මැතිණියට උපහාරයක් එවා කියලා අපේ ළමා කාලේ සුන්දර කරපු ඇත්තටම ඇගේ නිර්මාණ වලට අලුත් පණක් ආවා වගේ මේ කෘතිය මට කියවගෙන යනකොට ඇත්තම කිව්වොත් එහෙම. ඉතින් ඒ සිතුවම් ටික බලන්නට මම නිකනුත් පොත පෙරල පෙරල ඒ සිතුවම් ටික බැලුවා. ඒ සිතුවම් වල තිබුණු දේවල් එක කතාව කියවගෙන ගියා. ඇත්තම කිව්වොත් එහෙම ටිකට් නැතුව අතීතයට ගියා.
ඇත්තම කතාව ටිකට් නැතුව අතීතෙට ගිහිල්ලා ඒ අතීතය තුල අපි ජීවත් වෙන මෙන්න මේ කතාව කියවද මේ කතාවේ දෙන්නේ සිමෝනා කියන චරිතේ මේ කුඩා දැරවියට මේ සමාජයේ දකින්න තියෙන දේවල් කොහොමද ඒ ග්‍රහණය කරගන්නේ මේ සමාජයේ ඉන්න මිනිස්සු ඇයට පේන්නේ කොහොමද ඇය ලෝකෙ දිහා හිතන්නේ කොහොමද ඊළඟට ඇය ළමෙක් විදියට ඇයට මේ ලෝකයේ දකින්න සරල බව මේ පුතේ තියෙනවා සඳුත්පලාවේ ලේඛිකාව විතනොත් හොඳ ළමේකුගේ මානසිකත්වය හඳුනාගෙන लेखने कलासु हेमोटम करेगे लमेट धन लमेटे मानसिकावधि दखिन्न लभिन देवल विग्रह विधिय दखिन लभिन देवल प्रश्न करण विधिय दखिन लभिन देवल कथा करण विधिय मेघ तुले साधारण विभाग के तम मेघ कथा वेपुर विभाग लियान विभाग लियान आराधना සමහරට ඔබත් අතීතයටයි මං වගේම. ඒ වගේමයි කියවල බලන්න මේ කෘතිය කියවල බැලුවොත් එහෙම වර්තමානයේදී අර සාහිත්‍ය ඌනතාවෙන් පෙළෙන අර සාහිත්‍ය පොතක් කියව ගන්න බැරි ළමයෙකුට ආසාවක් ඇති ළමයෙකුට ඒ ආසාව ඒ කැමැත්ත වැඩි දියුණු වෙන කෘතියක් විදිහට මට මේ කෘතිය හඳුන්වන්නට පුළුවන්. ඉතින් කෘතිය රුපියල් 380කට ත්‍රිමාණ ප්‍රකාශන යටතේ සඳුත්පලාවේ ලේඛිකාවගේ කෘතියක් විදියට නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ කෘතියේ ඉතමත් අපූර්ව සිතුවම් ටික මම කලින් කිව්වා වගේම පේනවා ඇඳලා තියෙනවා. ඉතින් මට මේ හොයාගෙන යන්නේ මේ කෘතියේ මගේ වෙනත් කෘති තිබිලා තිබුණා. හැබැයි මට සඳුත්පලාවේ ලේඛිකාවගේ මේ පළවෙනි කෘතිය මට කියවන්නට හම්බුනේ ඒ කියවීම ඇත්තටම අපූර්ව කියවීමක්. සාමාන්‍ය මම කියවන ශානරයන් වලට අමතරව මේ වගේ කෘතියක් ආවට පස්සේ වෙනම ලෝකයක මං ජීවත් වුණා කිව්වොත් සියයට 200ක් නිවැරදි දහරා 2012 දී ලේඛිකාවගේ වෙනස් කෘතියක් විදියට ඒ වගේම කචකච සිමෝනා 2017 දී නිකුත් වෙලා තියෙනවා මේ කචකච සිමෝනා විභාග භූතය මම හිතන්නේ 2020 ප්‍රථම මුද්‍රණය 2020 දී නිකුත් වෙලා දී නිදි 2020 මම මට රිව්යු එකක් ඉදිරිපත් කරන්නට හැකියාව ලැබුණා ඉතාමත් අපූර්ව කෘතියක් කියවලා බලන්න කියවලා තියෙන අදහසක් පහලින් දක්වන්නේ ඔබ සීල දෙනාට ආරාධනා කරනවා රුපියල් 380කට ත්‍රිමාණ ප්‍රකාශන විදී පොත මිලදී අරගෙන කියවලා අර මං කියපු ටිකට් නැතුව අතීතයට ගිහිලා ළමා කාලේ ජීවත් වෙන විදිය ගැන දැන් ඉන්න පරම්පරාවට දැන් ඉන්න කට්ටියට දැන් ඉන්න ආදරණීය දුවල පුතාලට කියලා දෙන්න පුළුවන් වුණොත් එහෙම අනිවාර්යයෙන්ම ලංකාවේ අතීතය තිබ්බා වූ ඒ සුන්දර ගතිය අනාගතයේ අපේ ළමයිටත් පොඩ්ඩක් හරි ඉතුරු කරන්න අපිට හැකියාවක් ලැබෙවි. ඉතින් අදට මම වීඩියෝ එක අවසන් කරනවා. ඔබ සීල දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේමයි මේ නාලිකාව දැන්ටම subscribe කරලා නැත්නම් subscribe කරන්න notification bell එක click කරලා නැත්නම් notification bell එක click කරන්න. ඒ විතරකුත් නෙමෙයි ඔබට හැකියාව තියෙනවා ඔබේ අදහස් ඕනම පොතක් සම්බන්ධයෙන් පහලින් comment එකක් දාන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඒව ගැන කතා කරන්න. එහෙනම් අදට මම සමු ගන්නවා සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා. ආයුබෝවන්.